මේ වෙනකොට ලංකාවේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් තමයි ගේම් ස්ට්‍රීමින් කියන්නේ. එහෙමත් නැත්නම් ලයිව් ස්ට්‍රීමින් කියන්නේ. ඉතින් මේ වෙනකොට PUBG, Free Fire ඒ වගේම GTA V ඒ වගේම Resident Evil, Home Sweet Home මෙන්න මේ වගේ ගොඩක් ගේම්ස් ස්ට්‍රීම් කරනවා. මේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය YouTubersලා ගොඩක් මේ ස්ට්‍රීමින් වැඩේ කරනවා. ඒ අතරේ Mr. Bro, Napura Gaming ඒ වගේම Money Streaming ඒ වගේම ඩගියා මෙන්න මේ වගේ ස්ට්‍රීමර්ස්ලා ගොඩක් අපි අතරේ ඉන්නවා. හැබැයි එක ස්ට්‍රීමර් කෙනෙක් හින්දා එක ෆීමේල් ස්ට්‍රීමර් කෙනෙක් හින්දා මෙන්න මේ Facebook තරු සෙල්ලමයි ඒ වගේම මේ ස්ට්‍රීමින් ෆීල්ඩ් එකයි. ඒ කියන්නේ අපි කෙනෙක්ට කියන්න පුළුවන් අපිට මම ස්ට්‍රීමර් කෙනෙක් මම ජොබ් එක විදිහට කරන්නේ මෙන්න මේ ස්ට්‍රීම් කරන ගේම් ස්ට්‍රීම් කරන කියන දේ. මේ වෙනකොට ටිකක් හාස්‍යයට ලක් වෙලා තියෙනවා ඒ වගේම ගොඩක් කතා බහට ලක් වෙන තියෙනවා. ඉතින් ඇත්තටම අද කතා කරන්නේ මේ හාස්‍යයට ලක් වෙච්ච දේවත් ඒකට හේතුවවත් නෙමෙයි. ඇත්තටම ගොඩක් දෙනෙක් මේ Facebook එකේ දාන තරු සෙල්ලම කොහොමද දාන්නේ කියන දේ. ඉතින් ඇත්තටම තරුවක් මිලදී අරගෙන කෙනෙක්ට තරුවක් දෙනකොට ඒ තරුව දෙන්නෝනේ ඒ කෙනාගේ වැඩේ අගයන විදිහට. ඉතින් මේ දේ කොහොමද කරන්නේ? අද කතා කරමු මේ තරු සෙල්ලම ගැන. තාමත් මාස්ටර් ටෙක් ව subscribe කරලා නැත්නම් දැන්ම පහල තියෙන අතපාර subscribe button එක click කරන්න. click කළා ඊට පස්සේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන video segment ඔයාලා ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා බහ වොන්නේ අද අපි බලමු කොහොමද මේ Facebook තරු සෙල්ලම දාන්න කියලා. ඔයාලා දන්නවා මේ වෙනකොටත් OBS එහෙමත් නැත්නම් Streamlabs OBS කියන software දෙක use කරලා අපිට හැකියාව තියෙනවා මේ Facebook වලට එහෙමත් නැත්නම් YouTube වලට games online ඒ කියන්නේ එවලේ stream කරන්න එවලේ අපි play කරන game එක Facebook එකට හරි YouTube එකට හරි මේ softwares දෙක හරහා stream කරන්න හැකියාව තියෙනවා. මොකද OBS කියන්නේ ගොඩක් primary software එකක්. හැබැයි Streamlab OBS කියන්නේ ටිකක් advanced broadcasting software එකක්. ඉතින් මේ දෙක use කරලා එහෙමත් නැත්නම් software දෙක use කරලා අපිට හැකියාව තියෙනවා අපි එවල සෙල්ලම් කරන game එක Facebook එකට හරි YouTube එකට හරි stream කරන්න. ඉතින් මේක ඇත්තටම streaming setup එකක් හදාගන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මම streaming setup එක නිවැරදිව හදාගන්නේ කොහොමද? ඒ වගේම video එක කොහොමද නිවැරදිව හදාගන්නේ? ඒ වගේම මේක setup කරගන්නේ කොහොමද? audio හරියට හදාගන්නේ කොහොමද? කොහොමද audio හරියට check කරගන්නේ? මේ හැම දෙයක් ගැනම අපි ඉස්සරහදී video එකේදී කතා කරමු. අපි අද කතා කරන්න ලෑස්ති වෙන කලින් කියපු විදිහට මෙන්න මේ Facebook තරු සෙල්ලම ගැන විතරයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා Facebook stream එක ready කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා ගහන game එක එවල stream කරන්න. ඒ වගේම ඒ stream එක users ලා විදිහට ඔයාලට බලන්න හැකියාව දෙනවා. ඒ වගේම ඒක ඇගීමට ලක් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේක like කරන්න, comment කරන්න, share කරන්න මේ වගේ ගොඩක් දේවල් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම groups වලට share කරන්න මේ වගේ ගොඩක් දේවල් අපිට Facebook එක හරහා දීලා තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම දැනගන්න ඕන දේ තමයි කොහොමද ඔයාලා මේ Facebook gaming කියන field එකට යන්නේ. මුලින්ම ඕපන් කරගන්න ඔයාලගේ Facebook app එක. Facebook app එක ඕපන් කරගෙන කෙලින්ම menu කියන එකට ගියොත් එහෙම මම මේ කියන දේ සමහර විට කාලෙන් කාලට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද Facebook ලා ටට්ටක් ගාලා මේගොල්ලන්ගේ interfaces වෙනස් කරමින් ඉන්නවා. ඒත් එක්ක මේවා තියෙන තැන් පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ menu එකට ඔයාලට හැකියාව තියෙනවා මෙතන gaming කියලා category එකක්. ඉතින් මෙන්න මේ gaming කියන category එකට ගියාට පස්සේ ඔයාලා subscribe කරලා තියෙන එහෙමත් නැත්නම් follow කරලා තියෙන streamers ලා set එක ඔයාලට මෙතන පෙන්වනවා. ඉතින් මෙන්න මේ streamers ලා set එකෙන් ඔයාලා කැමතිම කෙනාගේ stream එක ඔයාට එවල බලන්න හැකියාව තියෙනවා මෙතනින් click කරලා. ඒ වගේම මේ වෙනකොට කවුද live ඉන්නේ ඒ වගේම කාගේද live play එකක් යන්නේ කියන එකත් මේ interface එකෙම ඔයාලට බලාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ Facebook live එකකට කොහොමද තරු දෙන්නේ? එහෙමත් නැත්නම් අපි මේ තරු ගන්නෙ කොහොමද? අපි මොනෝගින්ද pay කරන්න ඕනේ? එහෙමත් නැත්නම් අපිට මොන විදිහටද මේවා හම්බ වෙන්නේ? ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕනේ තරු send කරනවා නම් ඔයාලා කැමතිම stream එකේ stream එකට. ඉතින් මෙන්න මේ විදිහට stream එකට ගියාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ පහල තියෙන තරු ලකුණ click කරලා ඔයාලට කැමති තරු ප්‍රමාණයක් buy කරන්න. ඉතින් ඇත්තටම මේ තරුවක් ලංකාවේ මුදලින් එක තරුවක් රුපියල් 2ක වගේ මුදලක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා ස්ට්‍රීමර් කෙනෙක්ට එහෙමත් නැත්නම් ඔයාලා ආසම ගේම් ප්ලේ එක කරන කෙනාට ඔයාලා මේ එක තරුවක් දුන්නොත් එහෙම මේ එක තරුවකින් එයාට රුපියල් 2ක මුදලක් ලැබෙනවා කියලා තමයි Facebook ආයතනයේ මේ වෙනකොට කියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ලැබෙන්නේ රුපියල් 2ක වගේ මුදලක් තමයි. ඉතින් ඇත්තට මේ වෙනකොට මේකේ වැලියු පැක් එකක් දීලා තියෙනවා තරු 99ක් ඩොලර් 799ට. අපි බලමු මේක කොහොමද ගන්නෙ කියලා. ඉතින් ඔයාලට කෙලින්ම මෙන්න මේ තරු 99 සිලෙක්ට් කරලා send for කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ
පොප්අප් එකක් බලා ගන්න පුළුවන් ඔයාලා මේ වෙනකොට Apple Pay වලට ඔයාලගේ කාඩ් ඩීටේල්ස් ඇඩ් කරලා තියෙනවා නම් ඔයාලට කෙලින්ම මේක ඩබල් ක්ලික් එකක් දීලා ඔයාලගේ පේමන්ට් එක කරන්න හැකියාව තියෙනවා එහෙමත් නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම Facebook app එකට ගිහිල්ලා ඔයාලට මේ තරු ටික කෙලින්ම එතනින් පර්චේස් කරන්න සිද්ධ වෙනවා එහෙම පර්චේස් කරාට පස්සේ ඔයාලගේ වොලට් එකකට එහෙමත් නැත්නම් ඔයාලගේ account එකට මේ තරු එනවා තරු ආවට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා ඔයාලා කැමතිම ස්ට්‍රීමර්ස් ලට මේ තරු එකින් එක හිමත් නැත්නම් 10 ගානේ 20 ගානේ සමහර ලාට 25000 30000 වුණත් එකපාර සෙන් කරලා දාන්න. ඉතින් ඔයාලට මුදල් දෙන විදිහට ඔයාලට ගන්න හැකියාව තියෙනවා මේකේ තරු ප්‍රමාණය. ඒ වගේම කස්ටමයිස් කරලත් මේකේ තරු ප්‍රමාණයක් අපිට ගන්න හැකියාව තියෙනවා. සමහර වෙලාවල් වලට ෆ්‍රී තරු ලැබෙන වෙලාවල් තියෙනවා. ඉතින් සමහර වෙලාවල් වලට ඒව ඔෆර්ස් වලට තමයි හම්බෙන්නේ. ඒ වගේම ඔයාලගේ ඇක්ටිවිටීස් වලට තමයි හම්බෙන්නේ. ඒ වගේන පොඩ්ඩක් සැලකිල්ලෙන් හිටියොත් එහෙම ඔයාලට ෆ්‍රී තරු කීපයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ තරු සෙල්ලමට එන්නේ කොහොමද? මුලින්ම ඔයාලට තියෙන්න ඕන දේ තමයි ගේම් ස්ට්‍රීම් කරන්නම හදපු Facebook page එකක්. මේ Facebook page එක හදලා යම් කිසි ක්‍රයිටේරියාස් කීපයක් කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මේකේ Facebook level up program එකට join වෙන්න. ඉතින් මේ join වෙනකොට ශ්‍රී ලංකාවට තියෙන එක ප්‍රශ්නයක් තමයි මේක ශ්‍රී ලංකාවේ IP address වලින් apply කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ ඉඳගෙන ඔයාලට මේකට apply කරන්න මේගොල්ලෝ අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලට සිද්ධ වෙනවා පිටරට ඉන්න ඔයාගේ යාළුවෙක්ව සම්බන්ධ කරගෙන ඒ යාළුවට ඔයාලගේ page එකේ admin කමක් ලබා දීලා ඒ යාළුව හරහා ඒ රටේ ඉඳගෙන මේ Facebook level up program එක apply කරන්න. ඉතින් මේ විදිහට apply කරාට පස්සේ ඔයාලට මේ level up program එක හම්බ වෙනත් එක්කම ඔයාලගේ live එක බලන කට්ටියට හැකියාව තියෙනවා ඔයාලගේ gameplay එක හොඳ නම් මේ තරු ඔයාලට send කරන්න. ඉතින් මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් මේ streaming කියන දේ job එකක් විදිහට කරනවා. ඒ අතරින් මම දකින හොඳම streamer කෙනෙක් තමයි Mr. Bro. ඒ වගේම නපුරා ගේමින්, ඒ වගේම ඩගි මේ වගේ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් නම් කියපු නැති මේ වෙනකොට ඉන්න හොඳම ස්ට්‍රීමර්ස්ලා වුණත් මේ දෙයින් තමයි මුදල් උපයන්නේ. හැබැයි මේ වෙනකොට මෙන්න මේ ස්ට්‍රීමින් කියන කලාව පොඩ්ඩක් හාස්‍යයට ලක් වෙලා තියෙන සමහර විට මේක පොඩි පීරියඩ් එකකට වෙන්නේ මේ හාස්‍යයට ලක් වෙලා තියෙන්නේ. නැත්තම් මේක ගොඩක් පවර්ෆුල් ජොබ් එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද තමන්ගේ හිත තෘප්තිමත් වෙන විදිහේ වැඩක් කරලා ඒක හරහා මුදල් උපයනවා කියන එක ගොඩක් දෙනෙක්ට කරන්න අමාරු දෙයක්. මොකද ගොඩක් දෙනෙක් ජොබ් එකක් කරනකොට එයාලා කැමති ජොබ් එක නෙමෙයි කරන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් දෙනෙක් අසතුටින් තමයි ජොබ් එක කරන්නේ. හැබැයි මෙන්න මේ ස්ට්‍රීමින් වලදී ස්ට්‍රීමර් කෙනෙක් එයාලගේ ජොබ් එක කැමැත්තෙන් කරන්නේ, ආසාවෙන් කරන්නේ. ඉතින් එතනදී එයාලට හම්බෙන මුදල තමයි මෙන්න මේ ස්ටාර් විදියට අපිට සලකන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා තාම මේ ගේම් ස්ට්‍රීමින් පටන් ගත්තේ නැත්නම් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහළ රතු පාටට තියෙන subscribe button එක click කරන්න, click කළා ඊට පස්සේ තියෙන notification bell icon එක click කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට කොහොමද හරියට ගේමින් සෙටප් එකක් හදාගන්නේ, ඒ වගේම software සෙටප් කරගන්නේ කොහොමද, ඔයාලගේ සෙටප් එක එහෙමත් නැත්නම් build එක හරියට build කරගන්නේ කොහොමද කියන දේ step by step ඉස්සරහට කතා කරන්න හිතාගෙන ඉන්නවා. වෙනම machine එකක් ඔයාලට පේන්න assemble කරලා, ඒ වගේම වෙනම setup එකක්, වෙනම dream desk එකක් හදලා ඔයාලත් එක්ක මේ හැම දෙයක්ම මම share කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම subscribe කරලා වෙලා ඉන්න. එතකොට ඔයාලට හැකියාව තියෙනවා මේ දේවල් හැම එකම miss නොකර බලන්න. ඉතින් මම හිතනවා මෙන්න මේ level up program එක ගැන ඔයාලට හොඳම idea එකක් ඇති. හැබැයි මතක තියාගන්න ඕන එක දෙයක් තමයි ඔයාලා level up program එකට apply කරනකොට ඒ level up program එකට apply කරන්න පුළුවන් eligible countries තියෙනවා. ඒ eligible country එකක ඉන්න යාළුවෙක්ට විතරයි ඔයාලට මේක apply කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒ eligible countries මොනවද කියන එක ගැන ඔයාලට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් මේක සම්බන්ධයෙන් ඔයාලට මොනවාම හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන් පහලින් comment කරන්න. ඒ වගේම මොනවාම හරි අදහස් යෝජනා තියෙනවනම් ඒවත් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද මේ හැම කමෙන්ට් එකකටම මේ හැම අදහසකටම මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන හින්දා. ඉතින් තාමත් සුපුරුදු පරිදි මාස්ටර් ටෙක්ව subscribe කරලා නැත්නම් දැම වාර්තා නොතකල subscribe button එක click කරන්න, click කළා ඊට හැපෙන තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන video segment වල ගාවටම notification එක විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න තියෙන ප්‍රශ්න ගැටලු කමෙන්ට් කරන්න. මේ වගේ තාක්ෂණික ලෝකයේ අලුත්ම විස්තර ගොඩක් එක ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙනවා.